රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණය කර අදට දින 370යි රුසියාව යුක්‍රේනයේ බක්මුට් වෙත දරුණු ප්‍රහාර එල්ල කරන බවයි වාර්තා වන්නේ මේ අතර රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හි ගුවන්තොටුපළ තාවකාලිකව වසා දමා තිබෙනවා ඒ පැයක කාලයක් සඳහායි මෙලෙස ගුවන්තොටුපළ වසා දැමුවේ ගුවන් ආරක්ෂක අභ්‍යාසය සඳහා බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ සමහර විදේශ මාධ්‍ය පවසන්නේ හඳුනා නොගත් වස්තුවක් එම ප්‍රදේශය තුල පියාසර කිරීම හේතුවෙන් ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමූ බවයි. මේ අතර ඇමරිකාව චීනයට අනතුරු අඟවනවා. එම අනතුරු ඇඟවීම මැදේ බෙලරුසියානු ජනාධිපතිද චීනයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දැන් යුක්‍රේන රුසියා යුද්ධ ගැටුම් පිළිබඳ සවිස්තර වාර්තාව. රුසියාව නැගෙනහිර යුක්‍රේනයේ බක්මුට් වෙත දරුණු ප්‍රහාර එල්ල කරන බව වාර්තා වනවා. එම ප්‍රදේශයේ තත්ත්වය අතිශය දරුණු බවයි එහි සිටින යුක්‍රේන සෙබළුන් පවසන්නේ. රුසියාව කෙතරම් ප්‍රහාර එල්ල කළද සටනකින් තොරව බක්මුට් නගරෙන් ඉවත් වන්නේ නැති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හි පුල්කවව් ගුවන් තොටුපළ පැයක කාලයක් තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ අනුව එහි සියලුම ගුවන් ගමන් තාවකාලිකව නතර කර තිබූ බවද වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් රුසියානු ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශ කළේ එම ගුවන් කලාපය තුළ ගුවන් ආරක්ෂක අභ්‍යාස සිදු කළ බවයි. නමුත් ඇතැම් මාධ්‍ය වාර්තා කළේ එම ගුවන් කලාපය තුළ හඳුනා නොගත් වස්තුවක් දැකගත හැකි වූ බවයි. එය නිරීක්ෂණය සඳහා රුසියාව ජෙට් යානා යැවූ බවද විදේශ මාධ්‍ය සඳහන්. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රුසියානු නිලධාරීන් අදහස් දක්වා නැහැ. මේ අතර රුසියානු ජනාධිපති පුටින් එරට ෆෙඩරල් ආරක්ෂක අංශයේ හෙවත් FSB අමතා තිබෙනවා. එහිදී ඔත්තු සේවා කටයුතු වේගවත් කරන ලෙස ඔහු උපදෙස් ලබා ආදීයති බවයි වාර්තා වන්නේ මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් චීනයට අනතුරු අඟවනවා ඒ මෙම යුද්ධය පවත්වාගෙන යාම සඳහා චීනයේ සහය රුසියාවට ලබා දෙන්නේ නම් ඊට ඇමරිකාව ප්‍රතිචාර දක්වන බව කියමින් ඇමරිකාව රුසියාවට එරෙහිව පනව ඇති සම්බාධක චීනය කඩ කළහොත් චීන සමාගම් හා පුත්කලින් ඉලක්ක කිරීමට ඇමරිකාව පසුබට වන්නේ නැති බවට ඔහු අනතුරු අඟවා තිබෙනවා මෙතර බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ දින 3ක නිල සංචාරයක් සඳහා චීනයට ගොස් තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.